මම ජේෂ්ඨකථිකාචාර්ය චාරුදත් තිලංගසිංහ මාධ්‍ය ප්‍රකාශක සහ උපසභාපති විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනයේ අද වෙනකොට මේ රටේ පළවෙනි IMF සමාලෝචනේ ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුව මේ රටේ සමස්ත අයිතිය IMF එකට දීලා තියෙනවා. අපිට පේනවා ආණ්ඩුව දිගින් දිගටම කරේ මේ රටේ බරපතල ආර්ථික අර්බුදය සමනය කරගන්න, රටේ වෘත්තිකයින් පිට වැඩ කරන ජනතාව පිට බදු බර, ඒ වගේම විශ්‍රාම යනකොට හිමිවෙන අරමුදල් කප්පාදුවට ලක් කිරීම. අපි පෑදිලිව මේ ආණ්ඩුවට දැන් මාස 8ක් තිස්සේ ඉඳන් කියනවා බදු බර අඩු කරන්න, ඒ වගේම මේ රටේ බදු පනත සංශෝධනය කරන්න කියලා. බදු පනත සංශෝධනය නොවුනොත් මේක ඉතාම බරපතල තත්ත්වයකට යනවායි කියන එක අපි කිව්වා. ඒක දැන් මේ වෙනකොට අපිට අත්දකින්න ලැබිලා තියෙනවා. මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය බරපතල අර්බුදයකට ගිහින් තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය බරපතල අර්බුදයකට යනවත් එක්කම අපිට පේනවා විශ්වවිද්‍යාලවල ආචාර්යවරු භාගයට භාගයක් හිඟයි, විශ්වවිද්‍යාල ආචාර්යවරු භාගයට භාගයක් හිඟයි. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය බරපතල විදිහට කඩා වැටලා තියෙනවා. විශාල විද්‍යාර්ථීන් පිරිසකට සීමිත ආචාර්යවරු පිරිසක් තමයි උගන්වන්නේ. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ කියනවා දුසින් ගණන් විශ්වවිද්‍යාල හදන්න කියලා. හැබැයි මේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරගන්න මේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට කිසිම උවමනාවක් නැහැ. ඒ වෙනුවට ගේන්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මුදල් ගෙවලා ඉගෙන ගන්න පාර හදන එක. අපිට දැන් ඇහෙනවා ණය මුදල් ලබා දෙනවා මේ හරහා අධ්‍යාපනය හදාරන්න ඉඩ සලසනවායි කියලා. මේ රටේ දරුවෝ තරුණයෝ තවදුරටත් ණය කරන්න තමයි මේ ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. අපි පැහැදිලිවම කියනවා අධ්‍යාපනය කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මේ වගේ රටක දුප්පත් ජනතාවට නැගී සිටින්න තියෙන එකම පාලම. ඒක කඩාබිද දාන්න අපි විශ්වවිද්‍යාල ආචාර්ය විදිහට කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මේ පළවෙනි IMF සමාලෝචනයේදී අපි පැහැදිලිවම කිව්වා බදු සංශෝධනයක් අවශ්‍යයි කියලා. ප්‍රධානම ගැටලුව බදු ගැටලුව. මේකට විසඳුමක් මේ සමාලෝචනයේදී ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අද සිට ආරම්භ වෙන IMF සමාලෝචනයේදී අපි පැහැදිලිවම ආණ්ඩුවට බල කර සිටිනවා මේ රටේ සමස්ත වෘත්තිකයින් ආරක්ෂා කිරීම සඳහා, මේ රටේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න කියලා. මේ රටේ වෘත්තිකයෝ කියන්නේ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ මේ රටේ මානව සම්පත හදන ප්‍රධානම මර්මස්ථානේ. මේකට පහර ගැසීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් අපි කියනවා මේ රටේ අනාගතය ඉතාම අඳුරු මට්ටමකයි තියෙන්නේ, අඳුරු තැනකයි තියෙන්නේ. ඒක නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා ආණ්ඩුවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අපේ විරෝධතා අපි ආරම්භ කරා. අපි දන්නවා මේ ආණ්ඩුව හරියට මැච් එක ගහලා පෙරදුණු පිටියක තමයි ඉන්නේ. මේ කණ්ඩායම මැච් එක පෙරදුණු කණ්ඩායමක්. මේ මැච් එක පෙරදිච්ච කණ්ඩායම පිච් එකට ඇවිල්ලා දැන් කරන්නේ ෆුට්බෝල් ගහනවා.
ක්‍රිකට් ගාලා ඉවර වෙලා පැරදිලා දැන් ෆුට්බෝල් ගානවා. මිනිස්සුන් මේ මායාවෙන් වටකරන්න බෑ, ආවරණය කරන්න බෑ. අපි පැහැදිලිව කියනවා මොනවා කරත් මේ පිච් එක අපේ මේ රටේ මහජනතාවගේ. ඒක නිසා අපි ඉතාම පැහැදිලිව අවධාරණය කරලා කියනවා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරන්න, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරන්න, අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙන්න. මේ මුදල් වෙන් කිරීමේදී අපි දන්නවා ආසියාවේ, දකුණු ආසියාවේ අඩුවෙන්ම අවම වශයෙන් මුදල් වෙන් කරන්නේ අධ්‍යාපනයට ශ්‍රී ලංකාවේ. මේ තත්ත්වය මේ වගේ බිඳ වැටිච්ච බංකොලොත් වෙච්ච රටකට සුදුසුද? මේ රටේ මානව සම්පත ගොඩනැගීම තමයි ප්‍රධාන වශයෙන් කළ යුත්තේ රට ගොඩනැගීමට. ඒක නෙමෙයි මේ ප්‍රතිපත්තිය සමස්තය පෞද්ගලීකරණයට ලක් කරලා අධ්‍යාපනය දුප්පත් දරුවන්ටත් මුදලට විකුණන්න ණය ලබා දෙන්න. මේ සියල්ලට අපි විරුද්ධයි. අපි පැහැදිලිවම කියනවා කඩිනමින් මේකට ක්‍රියාමාර්ග ගත යුතුයි. පළවෙනි IMF සමාලෝචනයේදී මේකට විසඳුමක් නොලැබුණොත් අපි රටේ සමස්ත ජනතාවත් එක්ක, මේ රටේ සමස්ත පුරවැසියන් එක්ක අපි පාරට එනවා. මේ පිච් එක අපේ කියන එක පැහැදිලිව මතක තියාගන්න කියන එක අපි කියනවා. ඔබ විශ්වාසයි?